පරිසරය මිනිසාගේ මෙන්ම සතුන්ගේත් ජීවනාලය මතුයි. පරිසරය රැකගැනීමේ වැදගත්කම වෙන කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙද්දී පරිසරය විනාශ කිරීමේ සිදුවීම් කිහිපයක් අදත් වාර්තා වුණා. ගල්කමුව ඇහැටුවැප නාකොළකනේ රාජමහා විහාරස්ථානයට අයත් නින්දකම් ඉඩම් බහුජාතික සමාගම්වලට බදුදීමට එරෙහිව ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඒ පැවැතුනේ පාලු කඩවල වැව්පිටියේදී. බහු ජාතක සමාගම් දිගින් දිගටම සිදු කරන වනාන්තර විනාශය වහාම නතර කර දෙන ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මේ කැලය එක එක බහු ජාතික සමාගම් හෝ ඒවා තරව්කාරයන් මේ වෙලාවේ විකුණමින් කපමින් ඉන්නවා. කනගාටු දායකයි. අලින්ට ඉන්න තියෙන භූමිය වැටවල් ගහලා වෙන් කරපුවාම අලි ගං වදිනවා. දැන් මේ කරන්න හදන්නේ કૃතිමව අලි සහ මිනිස්සු අතර සටනක් ඇති කරන්න. තෙන්නාට ගහන අධ්‍යක්ෂල ගන්න මේකට ඒ තරම් හොඳ ලස්සන සුන්දර පරිසරයක්. ඒකට දැන් අපිට හේන් කොටන්න බෑ. මේවා ඩෝසර් කරලා මේ බහු ජාතික මේ අතර නාතුරුණ පිරිසක් කන්තලේ ජලාශයේ වාන් එළ දෙපස පිහිටා තිබූ පැරණි කුඹුක්ගස් රැසක් කපා දමා ඇතැයි ගම්වාසීන් චෝදනා කරනවා. අප වාර්තා කරු පැවසුවේ ජයන්තිගම කුඹුරාය ආසන්නේ කුඹුක්ගස් 30ක් පමණ කපා දමා ඇති බවයි. තවත් 3-4ක් කැපුවා. අතු පෑස්සා. අඳුරන්නේ නැහැ. මාස් දාගෙන ආපුවම අපි ඉතින් අඳුරන්නේ නැහැ. වාරි මාර්ගෙම තමයි ගස් මාක් කරුවේ මේ කපන්න එපා කියලා. ඒ ගස් තමයි දැන් කපලා තියෙන්නේ. දැක්කා අඳුරන්නේ නැහැ කවුරු කැපුවද කියලා. වාරි මාර්ගේ වාහනයක්වත් ආවේ නැහැ. මේ පිළිබඳව අප කළ විමසීමකදී වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කන්තලේ ජලාශයේ වාන් එළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක බවයි. ඒ සඳහා දෙපස තිබෙන ගස් ඉවත් කිරීම අධීරේ නදීර නීත්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය දෙව සංස්ථාව මගින් සිදු කරන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අප කළ විමසීමකදී රාජ්‍ය දෙව සංස්ථාව පැවසුවේ එම සංස්ථාව සමග ගිවිසුම් ගත වූ කොන්ත්‍රාත්කරුවෙකු විසින් අදාළ කුඹුක්ගස් කපා දැමූ බවයි. ප්‍රදේශ සිදුවන නීති විරෝධී පස් ජාවාරමකට එරෙහිව දැරණිය කළ ජනහඬ සංවිධානය ඊයේ පොලිසියට පැමිණිලි කළා. ඔවුන් පෙන්වා දෙන්නේ භූවිද්‍යා හා පතල් කාර්යංශයේ අවසරය ඇතැයි පවසමින් වෙනත් කිසිදු ආයතනයක නිර්දේශ හෝ අනුමැතිය නොගෙන මෙම ජාවාරම සිදු කරන බවයි. මේ පස්කන්ද දැන් යනවා. තමන් දෙයියන්ට තමා කියන්න තියෙන්නේ. උන්ට හෙන්න ගහන්න ඕනේ. මන්ද බුද්ධිකේ වුණා නම් ඊට වඩා හොඳ මේ මේවා දකින්න. ඒතොර අපිට තේරෙන්නේ නැහැ නේ මේ විනාශේ. රටත් ඉවරයි, ජාතියත් ඉවරයි, ආගමත් ඉවරයි, සියල්ල ඉවරයි.